ආයුබෝවන් වෙනද වගේ මේ චිස් ගීක් යුටි channel එකට එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන්නේ SLT broadband ඔයගොල්ලෝ phone එකක් හරි, ඒ කියන්නේ LAN phone එකක් හරි, Wi-Fi router, PO TV හරි use කරන ඔයගොල්ලන්ට වැදගත් වෙන app එකක් ගැන තමයි ඉතින් මෙච්චර කල් ඔයගොල්ලෝ ගොඩක් ඒ කියන්නේ SLT ගෙන් app ගොඩක් හඳුන්වා දීලා තිබ්බා මෙච්චර කල් ඒගොල්ලොන්ගේ විස්තර දැනගන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඉතින් SLT broadband ඒ වගේ app තමයි ගොඩක් අටිය පාවිච්චි කරලා ඉතින් දැන් SLT broadband කියන app එක ඉදිරියේදී disconnect කරනවා කියලා කියන්නේ ඉතින් app එක අවලංගු කරනවා කියලා අපිට දැනගන්න හම්බුනා. ඉතින් ඒ වෙනුවට අපිට අලුත් app එකක් දීලා තිනවා කියලා ඒගොල්ලෝ කියලා තිනවා. ඉතින් ඒක තමයි my SLT app එක. ඉතින් මම ඒ app එක ගැන තමයි ඔයගොල්ලෝ review එකක් ගේන්න හිතුවේ. ඉතින් ඒකට කොහොමද log in එකකින් අපිට ගන්න පුළුවන් features ටික ඒවා ගැන තමයි මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න හිතුවේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ app එකේ වැඩ කටයුතු ගන්නේ, කොහොමද මේකට register වෙන්නේ, මේකෙන් වැඩ කරගන්නේ කොහොමද, කොහොමද පාවිච්චි කරගන්නේ. ඉතින් ඒව ගැන ඔයගොල්ලන්ට මම අද කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් මේ app එක ඔයගොල්ලෝ මුලින්ම download කරගන්න ඕනේ Play Store එකෙන්. ඉතින් මම මේ විදියට මගේ Play Store එක open කරගන්නවා. ඉතින් ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ Play Store එක open කරගන්න. ඉතින් මේ විදියට search bar එක ආපහුම ඔයගොල්ලෝ ඒක search කරගන්න ඕනේ my SLT කියලා. මම මේ විදිහට සර්ච් කරගන්න මයි සර්ච් බාර් එකේ. ඉතින් ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ සර්ච් බාර් එකේ මේ විදිහට සර්ච් කරගන්න මයි SLT කියලා. ඉතින් ඒකට ටික වෙලාවකින් ලෝඩ් වෙලා අපිට app එක ඩිස්ප්ලේ වෙයි. ඉතින් මම කියන්න ඕනේ මේ app එකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට extra GB හැම ලේසියෙම මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම bill ගෙවන්න, bill payment. ඉතින් ඔයගොල්ලන්ගේ phone නම් call bill, ඒ කියන්නේ phone එකේ bill වුණත් මේක ගෙවන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ app එක තමයි ඔයගොල්ලෝ download කරගන්න ඕනේ. ඉතින් මේක මේ විදිහට install කරගන්න. ඉතින් MB7ක වගේ app එකක් පොඩි storage එකක් ගැන app එකක් තමයි මේක. ඉතින් ඔයගොල්ලෝ මේක ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ පල්ලෙහාට ගිහම ඔයගොල්ලන්ට ඒකේ ෆීචර්ස් ටිකත් බලා ගන්න පුළුවන්. ඉමේජ් වලින් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් මම ඉදිරියේදී මේක ඩවුන්ලෝඩ් කරනවා. ඔයගොල්ලන්ට මේක ගැන සම්පූර්ණ විස්තරයක් කියන්නේ. ඉතින් මේකට අර SLT broadband වගේ app එකට log වෙන්න අමාරු වුණා වගේ ඒ තරම් දෙයක් මේකේ නැහැ. ඉතින් මේක ලේසියෙන්ම log වෙන්නත් පුළුවන්. ඉතින් දැන් අපේ app එක install වෙලා ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ පේනවා මෙතන installing කියලා වැටෙනවා. දැන් open කරගන්න තමයි අපිට තියෙන්නේ app එක. ඉතින් අපිට කලින් app වලදී එක එක user name password ඒ වගේ ඒවා අපිට call කරලා එහෙම ගන්න තිබ්බ SLT එකට. ඉතින් මේකෙදී එහෙම ඕනේ නැහැ. ඉතින් දැන් මේක මේ විදිහට මම open කරගන්නවා. ඉතින් මුලින් open කරගන්න කෙනෙක්ට මේ විදිහට තමයි app එක open වෙන්නේ. ඉතින් SLTMOBITEL කියලා මේ විදිහට එනවා. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට පේනවා interface එක open වෙන. ඉතින් අපි මෙතන account එක හදලා නැති හින්දා අපිට ඕගොල්ලන්ට පල්ලෙහා පේනවා sign up කියලා කහ පාටට තියෙනවා. ඉතින් ඒ sign up කියන එක තමයි ඕගොල්ලෝ මුලින්ම දෙන්න ඕනේ. ඉතින් එතකොට මේ විදිහට user ID password කියලා ගහන්න නැති මේ user ID එකට ඔයගොල්ලෝ ගහ ගන්න ඕනේ මුලින්ම. ඔයාගේ තියෙන මොබයිල් නම්බර් එක තමයි මෙතන user ID එක වෙනුවට ඔයගොල්ලෝ ගහන්න ඕනේ. කියන්නේ ලෑන් නම්බර් එක නෙමෙයි ඔයගොල්ලෝ ගහන්න ඕනේ. ඔයගොල්ලෝගේ තියෙන මොබයිල් නම්බර් එකක් ගහන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ මොබයිල් නම්බර් එක මේකේ ගහ ගන්නවා. ඉතින් ඊට පස්සේ password එකට ඔයගොල්ලෝ ගහන්න ඒකට කොන්දේසි වගේයක් තියෙනවා. password එකට ගහන්න ඉතින් ඒකට capital ලකුණු වගේයක් තියෙනෝනේ. ඒ වගේම symbol එකක් තියෙන ඉලක්කම් වගේයක් තියෙනෝනේ. ඉතින් එහෙම ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ name එක ගහන්න ඕනේ. ඒක කැමති name එකක් ඔයගොල්ලෝ මෙතනදී දෙන්න පුළුවන්. ඒ කියන්නේ වාගේ name එක දීලා මෙතනදී I agree දීලා sign up වෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට I agree දෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ terms ටික ඔක්කොම කරලා ඒ කියන්නේ මේ කොන්දේසි ටික ඔක්කොම යටත් කරලා මේක sign up කරන්න. ඉතින් ඊට පස්සේ අපි දාපු නම්බර් එකට මේ විදිහට කෝඩ් එකක් යවනවා. ඒගොල්ලෝ verification OTP කෝඩ් එක. ඒ කෝඩ් එක ඔයගොල්ලෝ මේ විදිහට මෙතනදී ටයිප් කරගන්න ඕනේ. එහෙම ටයිප් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට පල්ලෙහා තියෙනවා මෙතනදී submit කියලා. ඉතින් මේ submit කියන එක ඔයගොල්ලෝ දෙන්න ඕනේ. එතකොට මේ විදිහට please wait කියලා මේක ටියල් වෙලා load වෙනවා. load වෙලා අපිට අලුත් interface එකට open වෙනවා. ඉතින් අපිට මේ විදිහට ඊළඟට load වෙලා මේ විදිහට සුදු පාට පසු මේක මේ විදිහට open වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන මුලින්ම එනවා data කියලා add එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට features ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා IUN exciting කියලා තියෙනවා. ඒ විදිහට එක එකව තියෙනවා. ඒ විදිහට උඩ තියෙනවා bar එකක්. ඉතින් එක internet PO TV ඒ විදිහට ඇවිත් තියෙනවා. ඉතින් අපි මෙතනදී එක එකවට ගිහින් බලුවොත් අපිට කිසිම දෙයක් මෙතනදී බලා ගන්න හැකියාවක් නැහැ. කියන්නේ අපි තාම account එක හදලා නැති හින්දා අපිට මෙතනදී ගන්න විදිහක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා උඩ තියෙනවා කොටු හතරක්. ඉතින් ඒකට තමයි අපි යන්න ඕනේ. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට පේනවා මෙතන manage connection කියලා තියෙනවා. ඉතින් මේ manage connection කියන එකට තමයි ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනේ. ඉතින් මම මෙතන my profile කියන එකට තමයි ගියේ. ඉතින් ඒකෙදී ඔයගොල්ලන්ට පුළුවන් email එකක් එහෙම add කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී මේ manage connection එකට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. ඉතින් එහෙම ගියහම මෙතන add account කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා මෙතන add account කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ telephone broadband කියලා ඔයගොල්ලෝ පේන කොටස් දෙකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ wifi router එක විතරක් තියෙනවා නම් මේ broadband කියන එකට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. එහෙම ගිහිල්ලා ඔයගොල්ලෝ
දොළහයි දොළහට කෝල් ඇදලා user ID එකක් අරගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ password එකකුත් දෙනවා. ඉතින් මගේ telephone එකකුත් තියෙන නිසා මම මෙතන telephone number එක ගහගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ගහන්න ඕනේ SLT එකේ phone number එක තමයි ඔයගොල්ලෝ මෙතනදී ගහගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගහගන්න ඕනේ SLT account number එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගෙදරට බිලක් එනවා නම් ඉතින් ඒකේ තියෙනවා SLT account number කියලා එකක්. ඉතින් ඒක ඔයගොල්ලෝ මෙතනදී ගහගන්න ඕනේ. එහෙම ගහලා ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ට පේනවා national identity card number කියලා. ඉතින් මේ connection එක තියෙන අයිතිකාරයාගේ, ඒ කියන්නේ මේ connection එක තියෙන නමට තියෙන අයිතිකාරයාගේ නමේ තියෙන identity card number එක තමයි මෙතනදී ඔයගොල්ලෝ ගහගන්න ඕනේ. දිවෙන identity card number එකක් ගහවල මෙතනදී අපිට log in හැකියාවක් ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ අයිති කෙනාගේ identity card number එක තමයි මෙතනදී ගහන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මම ආපහු සැරයක් කියනවා. ඉතින් ඔයගොල්ලෝ මේ connection එක තියෙන අයිති කෙනාගේ identity card number එක ගහන්න ඕනේ. නැත්නම් ඔයාගේ ඔයාගේ නමට තියෙන නම් ඔයාගේ identity card number එක ගහන්න. ඉතින් එතන වෙන කෙනෙක්ගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක ගහවල මෙතනදී අපිට ලොග් ඉන් හැකියාවක් දෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට මගේ ඒ කනෙක්ෂන් එකේ තියෙන කෙනාගේ ඩෙන්ටි කාඩ් නම්බර් මේ විදිහට ගහලා මෙතනදී සබ්මිට් දෙනවා. ඉතින් ඔයගොල්ලොත් මෙතනදී සබ්මිට් දෙන්න. ඉතින් නම්බරේ පොඩි අවුලක් තියෙනවා. ඉතින් මම නම්බරේ මේ විදිහට ආපහු හරියට ගහගෙන මෙතන සබ්මිට් දෙනවා. මෙතන වෙනවා මෙතන ඇඩින් නිව account කියලා වෙනවා මේ විදිහට. ඉතින් එහෙම වෙලා මෙතන ලොග් එනවා. ඉතින් අපිට තව උනම් තව account එකකට මෙතනදී ඇඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ වෙන කාගේ හරි account එකක් උනත් මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට බෑග් කරනවා. ඉතින් බෑග් ගියාම ඔයගොල්ලෝ පේනවා දැන් එවිත් තියෙනවා web file data remaining ඒ විදිහට features එකක් අපිට එවිත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා data remaining කියන්නේ ඉතින් අපේ wifi balance එක. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ standard free ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම උඩ PO TV ඒ වගේ ඒවට ගියාමත් අපිට features ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඔයගොල්ලන්ට එකින් එක විස්තර කරන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මෙතන මේ data remaining වලට ගියාම මේ විදිහට අපිට පෙන්වෙනවා UI speed normal කියලා. ඉතින් ඉතින් ඒ කියන්නේ wifi router එකේ speed එක. ඉතින් ඒ වගේම ඉතුරු GB ගාන භාවිතා කරපු GB ගාන. ඉතින් daily usage එක ඔයගොල්ලන්ට පල්ල හැම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට ගොඩක් දේවල් මෙතනදී ඒගොල්ලෝ දීලා තියෙනවා අපිට. ඉස්සර නම් අපි කෝල් කරලා SLT එකට කෝල් කරලා තමයි මේ විස්තර දැනගන්න ඕනේ. ඉතින් මෙතනදී අපිට extra GB හැම ගන්න හැකියාවක් දීලා තියෙනවා. ඒ වගේම බෝනස් ඩේටා ඉතින් දැන් නම් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් අපිට බෝනස් ඩේටා ඒගොල්ලෝ gift එකක් විදිහට අපිට එහෙම දෙනවා කියලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඕනනම් ඩේටා මෙතනදී free ඩේටා මෙතනදී free ඩේටා කියන්නේ extra GB හැම මෙතනදී ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ daily usage කියන එක තමයි තියන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් කවුද අපේ ඩේටා usage කවුද මේ දවස්වලට කොච්චර ඩේටා අපිට use වුණාද. ඒ වගේම කවුද යූස් කළේ වගේ දේවල් අපිට මෙතනදී බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපේ බිලට අපිට මේ පාවිච්චි කරපු ඩිවයිස් එකේ ইনফরমේෂන් ටික අපිට ගන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ ගාණක් අය කරනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඒගොල්ලෝ කියනවා. ඉතින් මෙතන මේ gift data කියලා ඔයගොල්ලෝ පේන උඩ බාරකේ තියෙනවා. ඉතින් අපේ wifi එකේ තියෙන GB ගාණෙන් වැඩි හරි ඉතින් යාළුවෙක්ට යවන්න හැකියාවක් තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී ගහන්න ඕනේ receiver's username එක. ඉතින් එහෙම ගහලා මෙතනදී GB ගාණ අපිට යවන්න හැකියාවක් දීලා තිනවා ඒගොල්ලෝ. ඉතින් ඒක ඇප් එක නැතුව නම් කරන්න හැකියාවක් නැහැ. ඉතින් මෙතනදී හිස්ට්‍රි කියලා තියෙනවා. මේ හිස්ට්‍රි එක නම් අපිට මොකුත් හිස්ට්‍රි එකේ නම් ආවේ නැහැ. ඉතින් ඊළඟට එක එක ඒවා අපිට තියෙනවා. ඉතින් ඕගොල්ලෝ පේනවා මෙතනදී ඊළඟ ෆීචර් එක අපිට දීලා නැහැ. this feature will be available කියලා තියෙනවා. ඉතින් ඒක අපිට ඒගොල්ලෝ ඉදිරියේදී දෙනවා කියලා තමයි කියන්නේ මේ ෆීචර් එක. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. යට බාරකේ ඕගොල්ලෝ පේනවා එක එක ඒවා තියෙනවා. ඉතින් පැකේජ් අපිට මෙතන පැකේජ් එකක් ඔයගොල්ලෝ පේන අපි wifi එකේ ඇක්ටිවේට් කරලා තියෙන පැකේජ් එක මේ විදිහට තියෙනවා. web file කියලා ඒකේ GB ගානත් එක තියෙන. ඉතින් ඒ වගේම මෙතනදී තව පල්ලෙහා තියෙන අනිත් තියෙන පැකේජස් ටික. ඉතින් ඒවත් අපිට ඕනනම් අප්ඩේට් කරගන්න පුළුවන්, අප්ග්‍රේඩ් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ තියෙනවා. කියන්නේ අපේ පැකේජ් එක මාරු කරගන්න හැකියාවක් මෙතනදී app එකෙන්ම ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා ගණනුත් එක්ක. ඉතින් මම ආපහු බැක් කරනවා මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට තව පල්ලෙහා තියෙන එක එක කනෙක්ෂන් රික්වෙස්ට් ගන්න එක එක ඒවා තියෙනවා. ඉතින් ඒව නම් අපිට වැදගත් වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ විදිහට බිල් එකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ බිල ටෝටල් පේබල් එක තියෙනවා. ඉතින් ලාස්ට් බිල් එක තියෙනවා. ඉතින් දැන් අපිට කීයක්ද ගෙවන් තියෙන්නේ, ලාස්ට් පේමන්ට් එක තියෙනවා. ඉතින් මේ විදිහට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මාස ගානකම විස්තර ටික අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට මෙතනින් වුණත් ගෙවන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා pay කියලා තියෙනවා. ඉතින් ඒ වගේම e-bill කියලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ e-bill කියන්නේ අපිට බිල ගෙදරට ගෙන්න ගන්න නැතුව අපිට පුළුවන් ඒක ෆෝන් එකකටම ගෙන්න ගන්න. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිටියේ මේ දේවල් ගැන තමයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක යාළුවෙක් දැන ගන්න, ෂෙයා ගන්න මතක ගන්න බෑ. ඉතින් මගේ channel එක තමයි subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න මතක ගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.